නමුත් මම බොහෝ ලෙස කනගාටු වුණා මේ පාසල දැක්කහම පාසලේ අඩුපාඩුකම් ඇහෙනකොට ලොකු දුකක් කනගාටුවක් ඇති වුණා. ලොකුම දුක තමයි දැන් යුද්ධ ඉවර වෙලා අවුරුදු කීයද? අවුරුදු 15. දැන් ඒ කාලේ කිව්වේ යුද්ධ තියෙන නිසා මේවා දිනු කරන්න බැහැයි කියලානේ. යුද්ධ ඉවර වෙලා අවුරුදු 15ක් ගිහිල්ලත් මේ පාසල් පද්ධතිය දිනු කරගන්නට බැරි තත්වයකයි අපි සිටින්නේ. මම විශේෂයෙන්ම කියන්න කැමතියි මේ 205 වෙනි රජේ පාසල අපි සුහුරු පන්ති කාමර උපකරණ ලබා දෙන. ඒ වෙනුවෙන් ලක්ෂ 2279ක් අපි පරිත්‍යාග කරලා තිබෙනවා. මිලියන 227.9ක්. සක්වල වැඩසටහනේ තවත් පියවරක් හැටියට අපි පාසල් වලට බස් රථ ලබා දීලා තිබෙනවා. මුළුමනින්ම 87ක්. ලක්ෂ 4242ක්. මිලියන 424.2. සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ ගොඩනගන්නට රෝහල් 60කට ලක්ෂ 1832ක් වටිනා රෝහල් උපකරණ, බෙහෙත් හේත්, ඖෂධ වර්ග අපි පරිත්‍යාග කළා තිබෙනවා. ඉතින් විශේෂයෙන්ම ඔබ සියලු දෙනාම විවිධ කාලවල වලදී විවිධ ආණ්ඩු එක්ක වැඩ කරලා තියෙනවා. කට්ටියක් ආණ්ඩුවට යනකොට කට්ටියක් විපක්ෂේ ඉන්නවා. ආපහු කට්ටියක් විපක්ෂයට යනකොට කට්ටියක් ආණ්ඩුවට යනවා. නිදහසෙන් පස්සේ දැන් අවුරුදු 76ක් වෙනවා. මේ අවුරුදු 76 තුල මගේ පියාණන් ඇතුළුව හැමෝම රටට වැඩක් කරලා තිබෙන්නේ රාජ්‍ය බලය, ජනාධිපති, අගමැති, ඇමති, රාජ්‍ය ඇමති, නියෝජ්‍ය ඇමති තනතුරු, එහෙම නැත්නම් රජයට සම්බන්ධ පාර්ශවයේ මන්ත්‍රී. එහෙම බලයක් තියාගෙන තමයි මේ රටේ 76 වසරක ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසය තුළ රටට වැඩක් කරලා තියෙන්නේ. කිසිම දවසක මේ රටේ ඉතිහාසයේ බලයක් නැතුව වැඩක් කළා නෑ. හැබැයි ඒ ක්‍රියාදාමයේ ඒ වෙනස, ඒ සිස්ටම් චේන්ජ් එක ඇති කරේ සක්වල වැඩසටහනයි හුස්ම වැඩසටහනයි කියන එක මම බොහොම ආඩම්බරෙන් ඔබට ප්‍රකාශ කරනවා. මේ වසර අවසන් වන්නට පෙර අපේ රටේ රජයේ පාසල් 10096ක් තිබෙනවා. 41,00,000 දූ දරුවන් අධ්‍යාපනය ලබනවා. පාසල් 10096ම සුහුරු පාසල් බවට පත් කරනවා. ස්මාර්ට් ස්කූල්ස් බවට පත් කරනවා. ඒ වගේම සේරුවිල ප්‍රාලේ බල ප්‍රදේශයේ මේ සභාපතිතුමා කියන ආකාරයට පාසල් 14ක් තිබෙනවා. 14ම සුහුරු පාසල් බවට පත් කරනවා. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ තියෙනවා පාසල් 313ක්. 313ම සුහුරු පාසල් බවට පත් කරනවා පමණක් නොවේ, සෝමපුර මහවිද්‍යාලය සුහුරු පාසලක් බවට පත් කරන්නට මමම පැමිණෙනවායි කියන එක මම මේ අවස්ථාවේ ඉතාමත්ම සතුටින් ප්‍රකාශ කරනවා. දැන් මේ ප්‍රදේශයේ ජනතාව 30 වසරක යුද්ධෙන් බැටකාපු ජනතාව. මොහොතකටවත් හිතන්නේ නැද්ද අවුරුදු 30ක් යුද්ධෙන් බැට කාලා සාමය තිබුණු අවුරුදු 15 ඔබගේ ජන ජීවිත දියුණු වෙලා තියෙනවද? ඔබ බලාපොරොත්තු වෙන ආර්ථික ඉලක්ක කරා ගිහිල්ලා තියෙනවද? ඔබගේ දුව දරුවා යන මේ පාසල හරිනම් මේක සුපිරි පාසලක් බවට දියුණු වෙන්නට ඕන. සාමයේ ප්‍රතිලාභය
එහෙම ක්‍රියාත්මක වෙලා නෑ. දැන් ඔබ ජීවත් වෙන්නේ නැගෙනහිර පළාතේ. නැගෙනහිර පළාතත් උතුරු පළාතත් යුද ත්‍රස්තවාදය නිසා බැටකාපු ජනතාවක් ඉන්න පළාත් දෙක. ඔබ දන්නවද සාමාන්‍ය යුද්ධයක් අවසන් වුණාම මූලිකවම රාජ්‍ය නායකයෝ උනන්දු වෙනවා ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පවත්වන්න. පත්තුණු කිසිම රාජ්‍ය නායකෙක් දැන් ඉන්න නායකයා ඇතුළුව උතුරු නැගෙනහිර බැටකාපු ජනතාවට විසඳුම් ලබා දීම සඳහා ජාත්‍යන්තර ආධාරක සමුළුවක් හැදවන්නට තරම් ඒ අයට දැනුමක්, බුද්ධියක්, මොළයක් තිබුණේ නැහැ. මම ඔබට කියන්න කැමතියි. වසර 15ක් පහු වෙලා හරි මේ වසර අවසන් වෙනකොට ජාත්‍යන්තර ප්‍රජාවත් එක්ක කතා කරලා මීට පෙර හිටපු රාජ්‍ය නායකින්ගේ නොදැනුවත්කම නිසා, අනාවබෝධය නිසා, වැඩ බැරිකම නිසා උතුරු නැගෙනහිර පළාත් දෙකට අහිමි වුණු ආධාරක සමුළුව මේ පළාත් දෙක ශීඝ්‍ර සංවර්ධනයකට යොමු කිරීමට පමණක් නොව සමස්ත රටේම ජනතාව දියුණු කරන උතුරු නැගෙනහිර පළාත් දෙකට විශේෂිත අවධානයක් යොමු කරන දැවැන්ත ජාත්‍යන්තර ආධාරක සමුළු පවත්වන්නට අපි නායකත්වය ලබා දෙනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිනවා. යුද්ධය අවසන් වෙලා අවුරුදු 15කට හරි පසුව සාමයේ ප්‍රතිලාභය ඔබට ලැබෙන්නට ඕන. දැන් බලන්න යුද්ධ ඉවර වෙලා අවුරුදු 15යි. සෝමපුර මහවිද්‍යාලය. දැන් මහවිද්‍යාලය කියන්නේ නමට විතරනේ. දැන් මං අහලා තියෙන මහවිද්‍යාල සාමාන්‍යයෙන් එක්කෝ 113 නැත්නම් 613. හැබැයි මේ පාසලේ ඇත්තම කියනවනේ මේකට කියන්නේ කනිෂ්ඨ කියලා. ඇයි? වසර 11 වෙනකන් විතරයි. 11 වෙනි ශ්‍රේණිය වෙනකන් විතරයි අධ්‍යාපන කටයුතු කරන්නේ. 12 13 උගන්වන්න ගුරුවරු නැහැ. 12 13 30 එක 11ටවත් ගණිත ගුරුවරයෙක් නැහැ. විද්‍යා ගුරුවරයෙක් නැහැ. තොරතුරු තාක්ෂණ ගුරුවරයෙක් නැහැ. දෙස්පුටු නැහැ. විදුලිය නැහැ. ගුරු නිවාස බලන් වෙලා 6-11 පන්තිවලට වෙන් කරපු පන්ති කාමර නැහැ. කම්පියුටර් සෙන්ටර් එකක් නැහැ. ඔක්කොම දරුවන්ටම තියෙන්නේ පාසලේ පරිපාලනයටත් එක්ක කම්පියුටර් 3යි. අපි කම්පියුටර්ස් 5යි, ස්මාර්ට් බෝඩ් එකයි, ප්‍රින්ටර් එකයි පරිත්‍යාග කරලා දරුවන්ට ආරාධනා කරනකොට ස්මාර්ට් බෝඩ් එක පාවිච්චි කරන්නට එන්න කියලා. ලොකු තිගැස්මක් තියෙනවා. ලොකු බයක් තියෙනවා. ඇයි? මේ දරුවන්ට පාලකයෝ යුතුයකම් ඉෂ්ට කරලා නැහැ. නිවැරදි අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක කරලා නැහැ. දරුවන්ගේ වරද නෙවෙයි. විදුහල්පතිතුමාගේ ගුරුවරුන්ගේ වරද නෙවෙයි. ක්‍රමයේ වරද. පාලකයන්ගේ වරද. පාලකයෝ පත් කරපු ඔබ අප වැනි වැඩිහිටියන්ගේ වරද. ඔබ අපිනේ කතිර ගහන්නේ. දැන් බලන්න අපේ නායක ස්වාමීන් වහන්සේත් මෙතන වැඩම කරලා සිටිනවා. දැන් පහුගිය කාලේ සිංහල පමණයි කියලා නායකයෝ කොච්චර සිංහල ඡන්ද එකතු කරාද? සිංහල පමණයි කියලා ජනාධිපති පුටුවටම ගියානේ. රටේ කොටසක් එහෙම කරනකොට දමිළ පමණයි කියලා මන්ත්‍රී පුටුවලට
මැති සබයට ගිය දේශපාලඥය කොච්චර ඉන්නවා. හැබැයි මේ සභාවින් අම්මල තාත්තල පොඩ්ඩක් හිතල බලන්න. ගුරු මණ්ඩලය පොඩ්ඩක් හිතල බලන්න. සිංහල පමණයි දමිල පමණයි කියනකොට මේ රටේ නිදහස් අධ්‍යාපනයේ පාසල් 1096ක 41 ලක්ෂයක් දූ දරුවන්ට සෙතක් සැලසෙනවද? තවශ්‍යෙන්ම නැහැ. සිංහල පමණයි කියනවා දමිල පමණයි කියනවා මොනවටද? තමන්ගේ දේශපාලන ඡන්දමල්ලට ඡන්ද ටික එකතු කරගන්න. මම නම් ආවේ ඡන්ද එකතු කරගන්න නෙවෙයි. මං ආවේ ඇත්ත කතා කරලා මේ පාසල ත්‍රිකුණාමලයේ පාසල් පද්ධතිය 313ක් තියෙනවා. රටේම පාසල් 1096. ඉදිරියට යා යුතු ගමන ගැන පැහැදිලි කරන්න. මං ගරු විදුහල්පතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. දරුවෝ මාත් එක තරහ වෙන්න පුළුවන් මම මේ යෝජනාව කරාට. නමුත් දරුවන්ගේ හොඳට මං කියන්නේ. මේ ඩික්ෂනරි, ස්මාර්ට් බෝඩ්ස්, කම්පියුටර්ස් පාවිච්චි කරලා මේ දරුවන්ට අනිවාර්ය කරන්න දිනපතා අලුත් ඉංග්‍රීසි වචන 10ක් ඉගෙන ගන්න. ඒවට සමාන වචන ඉගෙන ගන්න. ඉංග්‍රීසියෙන් වාක්‍ය නිර්මාණය කරන්න. ෆෝමියුලේට් සෙන්ටන්සස්. ස්පෙලිං, ප්‍රොනන්සියේෂන්, grammar, effective speaking, speech and drama. මේ ශේෂ්ත්‍රවලින් මේ අපේ දරුවෝ ඉදිරියට යන්නට ඕන. ඉන්ටර්නෙට් සම්බන්ධතාවය තියෙනවා? ඉන්ටර්නෙට් නැහැ. ආ, ඉන්ටර්නෙට් සම්බන්ධතාවයත් අපි ආරම්භ දෙන්නම්කෝ පාසලට. දැන් ඉන්ටර්නෙට් සම්බන්ධතාවයත් අපි ලබා දෙන්නම්. ඒ සම්බන්ධතාවය තුළ ඉංග්ලිෂ් නිවුස්, CNN, BBC, අල්ජසීරා, බ්ලූම්බර්ග්, CNBC, NDTV, ඉන්ඩියන් නිවුස් චැනල්ස්, චයිනා ටුඩේ, CGTN, රෂියා ටුඩේ, මේ නිවුස් චැනල්ස් වල ඉංග්ලිෂ් වලින් ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම බලන්න දෙන්න මේ දූ දරුවන්ට. ඉංග්‍රීසි භාෂාව ඉදිරියේ කිසිම දෞරුවෙක් පැකිලෙන්න හොඳ නැහැ. අදිමදි කරන්න හොඳ නැහැ. සයන්ස්, ටෙක්නොලොජි, ඉංග්‍රීසි, ඉංජිනේරින්, මැත්ස්, මෙඩිසින්, ලෝ, කම්පියුටර් සයන්ස්, ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි, මැනේජ්මන්ට් සයන්සස්, එන්වයර්න්මෙන්ටල් සයන්සස්, මෙන්න මේ ශේෂ්ත්‍ර වල තමයි ලෝකේ ජයග්‍රහණ තියෙන්නේ. මම ඔබට කියන්න කැමති යුද්ධය අවසන් වෙලා වසර 15ක් ගත වුණත් ඔබට සාමයේ ප්‍රතිලාභය ලැබිලා නැහැ. ඔබටත් මේ දරු පරපුරටත් සමස්ත පොදු ජනතාවටත් සාමයේ ප්‍රතිලාභ උදා කරන පොදු ජන යුගය පාසල් සිසු දරුදාගේ අභිවෘද්ධිය නිර්මාණය කරන යුගය අපි මේ වසර අවසන් වන්නට පෙර ආරම්භ කරනවාමයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒ වගේම දැන් මේක 1.11 පාසලක් නේ දැන්? නෑ, 1.13 පාසලක් නමට 1.11ක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. බලන්න අද ක්‍රියාත්මක වෙන ක්‍රමය කොච්චර වැරදිද? මගේ තාත්තා නිල ඇඳුම දිවාහාරේ දුන්නේ එදා හිටිය 43 ලක්ෂයක් පාසල් දරු. ඔක්කොටම දුන්නා. සියලු දෙනාටම දුන්නා. දැන් බලන්නකෝ සෝමපුර විද්‍යාලේ දිවාහාරේ දෙනවා නම් දෙන්නේ 1.5ට විතරයි. එහෙමනේ? 6.11ට නෑ. එහෙම කොහොමද කරන්නේ? එකම පාසලේ දරුවෝ වෙන් කරලා කොටස් කරලා මේ වසර අවසන් වන්නට පෙර මේ රටේ සෑම රජයේ පාසලකම රජයේ අනුග්‍රහයෙන් දිවා ආහාර වේල පෝෂ්‍යදායි ආහාර වේලක් පාසල් වේලාව තුල දරුවන්ට ලබා දෙන්නට අනිවාර්යෙන්ම අපි කැප වෙනවා කියන එක මම මේ අවස්ථාවේ ඔබට වගකීමෙන් ප්‍රකාශ කරනවා. එපමණක් නෙවෙයි 2022 කරපු සංගණනයක් තුලින් සුහුරු උපකරණයකට පාසල් සිසු දූ දරුවන්ට තියෙන ප්‍රවේශය
සියට තිස්තුනයි කියලා ගණන් හදලා තිබෙනවා. ලොව දිනන රටක් නිර්මාණය කරන්නට නම් පාසල් දරුවන්ට අපි සුහුරු උපකරණයක අයිතිය දෙන්නට ඕන. හැබැයි ඒක කරන්නට පෙර අපි අවබෝධ කරගන්නට ඕන අන්තර්ජාලයෙන් ගොඩාක් හොඳ දේවල් ඉගෙන ගන්න පුළුවන්. හැබැයි ගොඩක් නරක පැතිත් තියෙනවා. ඒ නිසා ආරක්ෂක මෙවලම් සහිතව ළමා විශේෂඥින් නිර්ණය කරන ඒ අදාළ වයස් සීමාවට සුහුරු උපකරණයක ඒ දරුවන්ට අයිතිය ලබා දෙන යුගය අපි අනිවාර්යෙන්ම බිහි කරනවායි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. හිතවත් අපේ විශේෂයෙන්ම ගුරු භවතුන්ගෙන් දෙමව්පියන්ගෙන් මම අහන්න කැමතියි. දැන් මල්ලක තියෙනවා 2023 වසරේ, ඒ කියන්නේ ගිය අවුරුද්දේ ලොව ජයග්‍රහණය කරපු නව තාක්ෂණය. මම මේ පෙන්වන්න හදන්නේ අපේ අධ්‍යාපන ක්‍රමය කොයිතරම් වැරදි පාරකද යන්නේ කියන කාරණා. දැන් ලොව දිනපු තාක්ෂණ ක්‍රමවේද 18ක් 19ක් තියෙනවා. ඔබටත් බලා ගන්න පුළුවන්, Google කරලා බලන්න. Technologies that dominated the world in 2023 කියලා ගැහුවොත් බලා ගන්න පුළුවන්. මොනවද මේ නව තාක්ෂණය? Generative artificial intelligence, computing power, smarter devices, datafication, artificial intelligence and machine learning, extended reality, digital trust, 3D printing, genomics, new energy solutions, robotic process automation, edge computing, quantum computing, virtual reality, augmented reality, blockchain, internet of things, 5G, cyber security, metaverse. මට කියන්නකෝ පොඩ්ඩක් අපේ දෙමව්පියන්, අපේ ගුරු භවතුන්, අපේ විදුහල්පතිතුමා මේ නව තාක්ෂණය උගන්වනවද අපේ පාසල් පද්ධතියේ? ඇත්තටම නෑ. මොනවද උගන්වන්නේ? ගිරාපෝතක කටපාඩම් අධ්‍යාපනය. කටපාඩම් කර කර විභාගවලදී වමාරණ අධ්‍යාපනය. නමුත් ප්‍රායෝගිකව සාමාන්‍ය ජීවිතයේ මොකක්ද හොඳ අධ්‍යාපනයක් කියලා අපිට හඳුනන්න පුළුවන්? ප්‍රායෝගික ජීවිතයේ ගැටලු වලට විසඳුම් සපයන්න, ප්‍රශ්න විසඳන්න, ප්‍රොබ්ලම් සොල්වර්ස්ලා උත්තර සපයන්න අපි විහි කරන්නට ඕන. කටපාඩම් කරන්න කියලා එහෙම නීතියක් නැහැ. ඕනම දෙයක් තියෙනවා ස්මාර්ට්ෆෝන් එකකින් ගන්න පුළුවන්. න්‍යායන් ටික ඉගෙන ගන්නට ඕන. ඒ න්‍යායන් ඇප්ලයි කරලා ප්‍රශ්නවලට විසඳුම් ලබා ගන්න සුහුරු පරපුරක් නිර්මාණය කරන්නට ඕන. අපේ ප්‍රතිපත්තිය ස්මාර්ට් එඩියුකේෂන්, ස්මාර්ට් ස්කූල්, ස්මාර්ට් ස්ටුඩන්ට්, ස්මාර්ට් යූත්, ස්මාර්ට් citizen, smart country, smart global citizen. සුහුරු අධ්‍යාපනය, සුහුරු පාසල, සුහුරු ශිෂ්‍ය, සුහුරු තාරුණ්‍ය, සුහුරු පුරවැසියා, සුහුරු රට, සුහුරු ගෝලීය පුරවැසියා. ඒ වගේම මම මේ ස්ථානයේ ඉන්න මොහොතේම මට දැනගන්නට ලැබුණා උසපනින් high jump ශේෂ්ත්‍රයෙන් දස්කම් විස්කම් පාන විහඟ රුක්ෂාන් දරුවත් මේ පාසලෙන් බිහිවුණු ශිෂ්‍යෙක්. අවුරුදු 3ක් කලාප තරඟවලින් අංක 1, අවුරුදු 2ක් පළාත් තරඟවලින් අංක 1, 18න් 15 පාසල් නැගෙනහිර පළාතේ වාර්තාව විහඟ රුක්ෂාන් දරුවා තබලා තිබෙනවා. සමස්ත ලංකා ශේෂ්ත්‍රයේ 5 වෙනි තැනට ඇවිල්ලා තිබෙනවා. ඉතින් මම ඒ දරුවටත් අද දවසේ විශේෂයෙන්ම දරුවගේ ක්‍රීඩා කුසලතාවය නම් වාලන්නට ඒ දරුවටම අපි රුපියල් 25,000ක පරිත්‍යාගයක්, ඒ දරුවගේ දක්ෂතාවය, ක්‍රීඩා කුසලතාවයේ හැකියාව වැඩි දියුණු කරගන්නට අපි මේ අවස්ථාවේ පරිත්‍යාග කරනවා. ඉතින් ඇත්තටම මට
කයිවාරු ගහන සමහර නායකයෝ නම් මට බනිනවා, මම බෙදනවලු. බෙදිල්ලෙන් ප්‍රශ්න විසඳන්න බැහැලු. එයාට කියන්න ඕනේ පොඩ්ඩක් සෝමපුර මහවිද්‍යාලයට ඇවිල්ලා බලන්න කියලා මේ බෙදන එක හොඳද නරකද කියන එක. මේ පාසල අංග සම්පූර්ණව හදන්නට ස්මාර්ට් ස්කූල් එකක් හැටියට අපි බලාපොරොත්තු වෙනවා. කවුරු බෙදිල්ලක් බෙදලා හරියන්නේ නැහැ කියලා කොච්චර අපහාස කරා. බස් බෙදනකොට බස්මෑන් කියලා නම් තමන්නට. ඒවෙන් අපේ ගමන නතර කරන්නට බෑ. ඒකෙදී දේශපාලන ඊර්ෂියාව, කුහකත්වය, වැඩ බැරිකම, තමන්ගේ නායකත්වයේ කයිවාරුවට පමණක් සීමා වීම තුල ඒ නිර්මාණය වුණු සිටිවිලි, බොළඳ සිටිවිලි, බොළඳ ප්‍රකාශවලට අපි කිසිසේත්ම සැලෙන්නේ නැහැ. මං හිතනවා අද මගේ පැමිණීම තුල මේ විද්‍යාලයට යම් අගයක් එකතු වුණයි කියලා. යම් වැලියු එකක් ඇඩ් වුණයි කියලා. මම ඔබට පොරොන්දු වෙනවා මේ පාසල ඇතුළුව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පාසල් 313ම ලොවට සරිලන, ජාත්‍යන්තරයට සරිලන, දක්ෂ පක්ෂ හපංකම් තිබෙන, විශිෂ්ට නිපුණතාවයන් තිබෙන, දරු පරපුරක් බිහි කරන දැනුමේ කේන්ද්‍රස්ථාන 313ක් හැටියට මේ පාසල් 313ම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ දියුණු කිරීමේ වගකීම අපි බාර ගන්නවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. දැන් මේ රැස්වීම ඉවර වෙලා මේ බඩු භාණ්ඩ එහෙම බෙදලා ඉවරුණායින් පස්සේ එළියට බහලා යනකොට සමහරෙක් හිතන්න පුළුවන් ඔය කියන දේවල් කරන්න බංකොලොත් රටේ සල්ලි තියෙනවද? මම ඔබට කියන්න කැමතියි මතක තියාගන්න, ඔය සුපුරුදු දේශපාලනේ රටක් සංවර්ධනය කරනවයි කියලා කියන්නේ රටේම බදු ගෙවන්නන්ගේ සල්ලිවලින්. නමුත් අපේ සංවර්ධන රටාව සම්පූර්ණයෙන්ම වෙනස්. හැම පාසලකටම මාපිය කැපකරු ක්‍රමයක් ආරම්භ කරලා පාසල් 10096ටම සුපිරි කෝටිපතියන් 10096ක් කැපකරු මාපියන් හැටියට මම සම්බන්ධ කරා. එතන රජයේ සල්ලි නෙවෙයි. ඒක පුද්ගලික දහනපති පරිත්‍යාගශීලින්ගේ සල්ලි. හැම පාසලකටම බාරකාර අරමුදලක් ස්ථාපනය කරනවා. ඒ බාරකාර අරමුදලට ප්‍රදේශයේ දායකත්වය ලබා දෙන දහනපතියන්ට අපි විශේෂ වරදාන වරප්‍රසාද ප්‍රතිලාභ ගණනාවක් ලබා දෙනවා. මේවා රජයේ සල්ලි නෙවෙයි. වෙනමම අලුත් ක්‍රමවේද තුලින් නිර්මාණය කරන සම්පත්. රටේ පාසල් 10096ම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පාසල් 313ම මේ සෝමපුර විද්‍යාලය ඇතුළුව මේ හැම පාසලක්ම පාසල් බද්ධ කිරීමේ වැඩසටහන ට්විනින් ප්‍රොසෙස් එකේ මොකද ඒකේ තේරුම? මෙරට පාසලයි විදේශීය මුදල් අය කරලා ලාභ ලබන පාසලුයි බද්ධ කරලා ඒ පාසලේ සමාජ සත්කාරක වැඩසටහන් වල ප්‍රතිලාභීන් බවට අපේ රටේ පාසල් පද්ධතිය පත් කරනවා. දැන් මේවා ප්‍රකාශ කරනකොට අපේ රටේ සමහරුන්ගේ පුරුද්ද තමයි මේ කියන දේවල් කට් ඇන් පේස් කරලා සමාජ මාධ්‍ය වල දාලා විහිළු තහළු කරනවා, හා හා කරනවා. දැන් ඔය වගේ හා හා එකක් තමයි 2019 කරගත්තේ. අද රට වැටිලා තියෙන්නේ කොතනටද? මම එකක් ඔබට කියන්න කැමතියි. රටට අවශ්‍ය විහිළු තහළු නෙවෙයි ප්‍රශ්න වලට විසඳුම්. මේ රටට ගොඩ එන්න පුළුවන් එක ක්‍රමයක් තමයි දැනුම කේන්ද්‍රීය රටක්, ආර්ථිකයක්, වර්ධන රටාවක් නිර්මාණය කරලා. අපනයන කේන්ද්‍රීය වර්ධනය, තොරතුරු තාක්ෂණ අපනයන කේන්ද්‍රීය වර්ධනය. මේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ හැම ප්‍රාදේශීයකම් බල ප්‍රදේශයක්ම මෘදුකාංග ඉංජිනේරුවන් බිහි කරන
පරාදීසි බවට පත් කරනවා. වෙරුගල්ද, සේරුවිලද, කන්තලේද, තඹලගමුවද, මොරවැවද, ගෝමරං කඩවලද, පදවි ශ්‍රීපුරද, මූතූර්ද, කින්නියාද, තෝපූර්ද, ත්‍රිකුණාමලේද, කුච්චවේලිද? හරිනේ, ඔක්කොම ප්‍රාලේකාරයද? හරිද? මට මොකක් කඩවත් සතර. ඔන්න ප්‍රාලේ කොට්ටාස සියල්ලක්ම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කේ. මේ හැම ප්‍රාලේ කොට්ටාසයක්ම කේන්ද්‍ර කරගෙන බුද්ධිමතුන් බිහි කරන, මෘදුකාංග ඉංජිනේරුවන් බිහි කරන, තොරතුරු තාක්ෂණ කුසලතාවයේ නිපුණතාවයේ තිබෙන දක්ෂ පරපුරක් බිහි කරන ගමනකට ඔබ සූදානම් වන්න. මේ බල ප්‍රදේශයේ කෘෂි කර්මාන්තයත් නව තාක්ෂණය ඔස්සේ වැඩි දියුණු කරමින් ස්මාර්ට් ගොවියත් අපි බිහි කරනවා, සුහුරු ගොවියත් අපි බිහි කරනවා. නව තාක්ෂණය උපයෝගී කරගෙන අඩු පිරිවැය වැඩි ඵලදාව ගුණාත්මක භාවයෙන් ඉහළ ඵලදාව ලබන ඒ ස්වර්ණමය කෘෂිකාර්මික යුගයත් මේ නව තාක්ෂණ ගමන ඔස්සේ අපි බිහි කරනවාමයි කියන එක ප්‍රකාශ කරමින් මට සවන් දුන් ඔබ සියලු දෙනාටම ස්තුතිය පුද කරනවා. සියලු දෙනාටම වාසනාවන්ත සෞභාග්‍ය සම්පන්න වර්තමානයක් සහ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.